දෙනෙක් අහලා තිබුණා ඊනන පියසට කොහොමද නිර්මාණයක් ඉදිරිපත් කරන්න කියලා. මේ වීඩියෝ එක ඒ ගැන. මුලින්ම අපි ඊනන පියස වෙබ් අඩවියට යනවා. හරිම ලේසි. ඔයාලට පේනවා ඇති මෙතන නිර්මාණ කැටපත් පවුර කියලා බටන් එකක් තියෙනවා. මෞස් එකේ අයිකන් එක චේන්ජ් වෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි නිර්මාණ කැටපත් පවුර කියන අයිකන් එක උඩ ක්ලික් කරනවා. හරි, අපි දැන් ඉන්නේ නිර්මාණ ඉදිරිපත් කරන ෆෝම් එකේ. එක Google ෆෝම් එකක්. හරි, මෙතන තියෙනවාගේ නම සමන් කියලා ගහනවා. එසවා කවුද කියලා හඳුනා දෙන්න ඕනේ. මේ කැටගරි තුන තෝරන්න තියෙනවා. මං ශිෂ්‍ය කියන එක තෝරනවා. ඒ කියන්නේ ඔයාලගේ ස්කෝල් එක නම් ස්කෝල් එක නම, පිරිවෙනක නම් පිරිවෙනේ නම, අධ්‍යාපන කාර්යාලය නම් ඒ කාර්යාලය නම. මෙතන ඔයාගේ ශ්‍රේණිය සිලෙක්ට් කරන්න තියෙනවා. මේක අනිත් කාර්යාල වල අයට මේක පුරවන්නේ නැහැ. ග්‍රේඩ් එක ඊට පස්සේ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය, ඊට පස්සේ වාගේ ගෙදර ලිපිණය, නිර්මාණයේ ඉදිරිපත් කරන නිර්මාණය මොකක්ද කියලා මෙතන තෝරන්න තියෙනවා. කාව්‍ය නිර්මාණ, කීපත රචනාවක්, නිසදැස්, පෝස්ටර්, කාටුන් හෝ චිත්‍රයක් කියලා. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඉදිරිපත් කරන නිර්මාණය මෙහි අප්ලෝඩ් කරන්න කියලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඇඩ් ෆයිල් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ select for the form your device කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ computer එකේ if වාගේ නිර්මාණයේ තියෙන තැන මෙතන පෙන්නලා open දෙන්න තමයි තියෙන්නේ. එහෙම නැති වුණොත් වාගේ Google Drive එකේ තියෙනවා නම් my drive එකට යටතේ ගිහිල්ලා අවස්ථාව තියෙනවා මෙතනින් තෝරලා select කරන්න. ඔයාගේ නිර්මාණය නම් මෙතන ටික් එක දාලා සබ්මිට් කරන්න තියෙන්නේ. මම මෙතන විස්තර පුරවලා නැති හින්දා සබ්මිට් වෙන්නේ. සබ්මිට් කරාට පස්සේ ඔයාගේ නිර්මාණය ගත්තා කියලා අපට ඇලර්ට් එකක් එයි.